මානව సంతානේ උතුරා යන ප්‍රේමිය පන්ති විභේදනයේ සහ ඇති නැති පරතරයේ සමග වේදනාකාරී ආකාරයට ගැටෙමින් පරපුරෙන් පරපුරට එන ස්ත්‍රීත්වයේ උත්තරීතර කැපවීම සහ දරා ගැනීම පිළිබඳ සදාතනික සංවේදී පණිවුඩය කැටිකර W.A. සිල්වා ෂෝරින් විසින් 1933 වසරේ විරචිත කැලෑහඳ දයාරත්න රටගෙදරගේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණකාරයක් වශයෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ඉදිරියේ මෙසේ දිගහැරෙන වගයි. සරස්වති භවන් එකෙන් නම් නෙවෙයි. ඔව්. අද පැතර යන්න බැරි වුණා. මේ ඉන්නේ උඹේ සීයා. නෑ නෑ. ඒ මගේ කිරියාතා. පුතා. ඔයා දන්නවද අපි කොහෙද යන්නේ කියලා? අද අපි යන්නේ හෝස් රේස් එක බලන්න. ඔය මංගුහාමි තමයි පහුගිය දොහේ අපට හදන තරම පද හැදුවේ. උන්ගට ඉන්නවනේ දුවෙක් ඉරහඳ උලා කාපු. පුංචිරාලේ හැමදාම කොළඹයි මෙහෙ බඩ ගන්නද හිතාගෙන ඉන්නේ. ලොරි පොඩ්ඩක් ගන්න ඕනි කියලාත් කිව්වා. එතකොට ආපහු එනකොට සිල්ලර බඩ ටිකක් පටවගෙන එන්න පුළුවන්නේ. අනේ මන් දන්නේ නැහැ බං. ගමේ කාලා ඉරිසියාවේ පුපුරනෝ. බලා ඒ උඩහ ගොඩෙන් රබර් රක් කරපහක් ගන්න බැලුවයි කියලා. ඔන්න ගමේ මාරංචියලා. පුංචිටත් මම කිව්වා අප්පච්චි. කෝවිලට ගිහින් පූජාවක් තියන්න බැරි වුණා හුඟ කාලෙකින්. ඔව්. එහෙම එකක්වත් කරොත් හොඳයි. නැත්තම් බගතුවක් වෙන්නේ නැහැ. මේකේ කාලගේ හීල්ලිල්ලට. හ.
අනේ මන් දන්නේ කවුරු කියනවද කියලා. ගමේ අය අපි ගැන නොතන්න දෙයක්. කවුරුවත් කියන්න ඕනේ නෑ බක්. ඊ රාත්‍රියට මේ වහලයට කාපු බීපු ඒවත් උන් දන්නෝ. මං හිතුවේ නානතොටේදී විතරයි ඕවා ගැන කතා වෙන්නේ කියලා. හැමෝම ගගේ නානනවා. අම්මා විතරක් ලිදේ නානනවා. මේ කතාව ඇත්ත. මාවේ අතර ඉන්නේ උන්ගෙන් උඹටයි මේ කෙලීටයි විතරක් වෙන්න ඇති පීඩන්න බැරි. ගඟෙන් ගිහින් නාන්නේ නැත්නම් ඒක මොකක්ද අයිති නඩුවක් පාඩු. අම්මේ මට ගඟට යන්න ඕනේ. මට ගඟට යන්න ඕනේ. පරණ කෝන්තර පිරිමහන් නැතුව කෙලිව ගම්කට එක්කම් පලයන්කු බා. අම්මේ මම ගඟට එක්කන් යනවා නේද? හරි හරි. ඔච්චර කියනවා නම් අපි ගඟට යමුකෝ. අද මොකද මේ අලුත් එක්කෙනෙක් ගඟට ඇවිල්ලා? මාවේ අයින් ඉපදිලා දියබුන් ගහන්න දන්නේ නැතිකමත් ලැජ්ජාවක් නේ. ඒ හින්දා මුන්දේවත් එක්කන් දියට. මිස්ලින් පුළුව නෑ පීනන්ට. මං ඉතින් කොළඹ ගෑනිනේ. ඒ වුණාට මේක මුන්දගේ උපංගම. මං කියනකන් ඔතනින් හෙල්ලෙන්නේ නැහැ. තේරුණාද? දුවේ! මිසලින් දුවේ! වැඩි ඇසට යන්න එපා. ඔය හරිය සිය සුරියක් කරගෙනවා. ඕක මොකද්ද නැන්දේ? මං ඌට වඩා කරවට ගිල ගොඩ ඇවිත් තියෙනවා. සාදිසනා ඔන්න සාදිස් ගොයියෝ මේ වතාවේ නම් නොකිව්වයි කියන්න එපා. අපිට ඔහේ ගානේ කැවුම කිරිබත් කෑල්ලක් කන්න ඕනෙමයි. මේ ගමේ කෙනෙක් විදුහල්පති කෙනෙක් වෙනවායි කියන එක සුළුපට දෙද්ද මං අහන්නේ. මුළු ගමටම නම්බුවක් නේ. ඔව් 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 ඔව්. ඒක ඇත්ත සාදිස් මාමි. ඉස්කෝලේ මහත්තයට කියලා පොඩි සාගයක් දාන්න ඕනේ. ඔවා සාජ්‍ය දාන ඒවා නෙවෙයි බං. කැවුම් පෙත්තක් කිරිපත් කියලා දෙන එක මහ කජ්ජක් නෙවෙයි. ඔය තනතුරු තානාන්තර කියන ඒවා මේ හම්බෙනවා මේ නැති වෙනවා. හරියට රෙදි නැන්දගේ පිරුවටේ වගේ නැද්ද? මට හිතාගන්න අමාරි ඔය කියන විදිහටම දේවල් සිද්ධ වුණාද කියලා. දැන් එකමට හිතන්න මිසලින් වගේ ටවුන්ස්කේප් එකක් තියෙන කෙනෙක් කොහොමද ගමට සෙට් වුණේ කියලා. අනික පුංචිරාල් වගේ කෙනෙක්ව ගයිඩ් කරන්න තරම් බලපුළුවන්කාරකම. සිද්ධ වෙච්ච දේවල් අපිට වෙනස් කරන්න බෑනේ ෂේහරි. අපි කැමති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
ඇත්ත ඇත්තම එච්චරයි. පුංචිරාල මහා යෝධයෙක් වගේ හිටියට නන්දරාලයි පුංචිරාලයි දෙන්නම දැනගෙන හිටියා මේ වැඩ කරන්නේ මිසලින්ගේ ගෑනු මොලෙන් කියලා. නන්දරාල? අච්චර හිතුවක්කාර මනුස්සය? හිතුවක්කාරකමේ පවුලටම තිබුණ දෙයක් ෂෙහරි. හරි. දැන් මිසලින් මැරුණනේ. මිසලින්ගේ මරණයෙන් පස්සේ ඇයි පුංචිරාල සෙකන්ඩ් මැරේජ් එකකට නොගියේ? අනිත් එක පුංචිරාල සාර්ථක මිනිස්සෙක් කියලා මුළු ගමම දැනගෙන හිටියා. කවුරු කොහොම කිව්වත් තමුන්ගේ ජීවිතේ සාර්ථකත්වයේ පිටිපස්ස හිටියේ කවුද කියන එක හොඳටම දැනගෙන හිටියේ පුංචිරාල ෂෙහරි. මිසලින්ගේ මරණයෙන් පස්සේ පුංචිරාල ජීවත් වුණේ බොහෝම කෙටි කාලයක් විතරයි. පුංචිරාල මාලිනී හින්දා සෑහෙන් ඉවසගෙන ඉන්න උත්සාහ කරනවා. ඒත් පුංචිරාලට හිතාදා ගන්න බෑ. අසාර්ථක මිනිහෙක් විදියට පුංචිරාලට ලෝකෙට මුණ දෙන ශක්තියක් තිබුණ නෑ ෂෙහරි. මා ඔයට පැනල සියදිවි නසා ගන්න හිතුවන්නේ හින්ද. පුංචිරාල මාලිනී වෙනුවෙන් කොළඹ සේවිංස් බැංකුවක ලොකු මුදලක් තැන්පත් කරලා තිබුණා. ඒ ඔක්කෝම හරියාකාරව ලියලා තියලා පුංචිරාල මාවේ හැංගුණේ නන්දරාලගේ කරපිට ලොකු බරක් ඉතුරු කරලා ෂෙහරි. ඔය පාන තිබිල්ලත් බොහොම ඉක්මනට ආවරට යනවා. අන්තිමට බුදුන්ගේ දෙවියන්ගේ පිහිටත් අපට නැති වෙනවා. පාන තිබ්බා කියලා දෙවියෝ බුදුන් මූණ බලන්නේ නැහැ කිරියත්තේ. දෙවියෝ බුදුන් මූණ බලන්න නම් සිත, කය, වචනය මේවා සංවර කරගෙන වචනකින්වත් කාටවත් කරදරයක් නැති විදියට ජීවත් වෙන්න ඕනේ. ඔය කියන්න හදන්නේ මම දස අකුසල් කරන පහුකාරේ කියලානේ. හා ඉලව්වා තමයි. දස අකුසල් ගැන නම් මන් දන්නේ. හැබැයි වචන වලින් කරන අකුසල් ගැන යමරජ්ජරෝ මගෙන් ඇහුවොත් නම් මට කියන්න සාක්ෂි තියෙනවා. හා නැත්ද? කිරියත්ත කාට හරි අවලාදයක් නොකියපු දවසක් තියෙනවද කියන්න? මම උන්ට කුණුහම්බේ බණින්නේ උඹට එක එක කතන්දර හදන හින්දානේ. ආ. ඒක යසයි. උන් ওই කුණුහක් බහන්නේ මෙතනින් යන එන ගමන් විතරයි. ඒකට මං 365 දවසේම ලමිසිය කළා තෝ අහන් ඉන්නපැයි. එල්ලේ මට බුලත් ටිකක් හදලා දීපා.
නෑ 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 බත් ටිකක් කාලා මෙමු නැත්තම් ඔය හපේ කටේ තියාගෙනම නිල්ලයයි මන් නොදන්නවෑ මම හුණා කියන්නේ නැහැ කියන්නේ ඔබ දීග ගිය දාක ඒ මිනිහයට කියලා දත් ටික කඩව ගන්නවම මේ අම්මපා ආ මයි අම්මයි අප්පච්චි මේ කට හදලා තියෙන එකේ කාට කියලා කඩව ගන්නනේ අන්දෝ බාවද අනේ බං අන්දු ඔන්න ඕකිව ගෙන හුල්ලා බට දුඹ ගහ කුඹුරේ ඕවිතෙන් බැඳලා වරේ එතන ඇලේ දිය පාර තියේ නම් දවල්ට ගිහිල්ලා නොබැලුවත් කමක් නැහැ මං හුණා කියන්නේ නැහැ කියන්න උඹ අද හඳීව බට දුඹ ගහ කුඹුරට නොගෙනිච්චොත් ඒකේ මුළු දවසේම හාමතේ අතුරු මිතුරු දඹ දිවතුරු රාජ කපුරු සෙට්ටියා කිව්වලු අරෙන් කොහදියේ මගේ හිස් බඩටම උඹේ බඩට කන්ට දෙයක් මං අටෝලා එන්ට ඇයි උලව්වේ උඹ මොකට හිස් බඩේ යන්නේ වරෙන් කො කිරි උගුරා බීල යන්න මයේ හිතේ මාලිනී කොල කැඳ හදලා ඇති කවුද නුහුගුණාකාරයෙක් කිව්වලු කොන්ද අමාරුවට ගෝනික කොල කැඳ හොඳයි කියලා එදා ඉඳන් මට බේරිල්ලක් නැහැ මාලිනී මාලිනියෝ මේ අන්දටත් එක්ක කිරි ජෝගුවක් අයින්න වරෙන්කෝ වරෙන් අඳු වරෙ මේ පිළේ වඩින් අන්න මං දැනගත්තා අන්ද එන විත්තිය උඩියලු ගහන එක පළපුරුදු කාරයෙක් නොකෙරුවොත් ආයි කෙලින්ම කැරකිලා මූණට එන්නේ පිහිය මට පේන්න බැරි අර මහත්තන්ලගේ නරල හොල්ම බීලා ගොජේ දාගෙන වැටුනහම මුන්න හැලව කාරකට දාන්නනි කරන්න බැරි උඹේ අප්පච්චි උඹ පුංචි සංදියේ කොළඹ සේවින්ස් බැංකුවේ සල්ලි වගේක් දාලා තිනවා උඹට 18 පිරුණාම ගන්න පුළුවන් විදියට දැන් ඔයා තාත්තගේ තැන අරගෙන වැඩ කරන්න ඕකේ ඕකේ අම්මා